සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අත්තානං චේපියං ජඤ්ඤානං පාපේන සංයුජේ නහිතං සුලභං හෝති සුඛං දුක්ඛටඛාරිනා අන්තකේනාදි පන්නස්සේ ජහතෝ මානුසං භවං හිංහිතස්ස සකං හෝති කිංච ආදාය ගච්ඡති කිංචස්ස අනුගම් හෝති ඡායාව අනකායිනී යංච කරෝති කායේන වාචාය උදචේතසා සංහිතස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති සංචස්ස අනුගම් හෝති ඡායාව අනකායිනී තස්මා කරේය කල්යාණං නිචයං සම්පරාහිතං පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති පානිනං ති ශ්‍රද්ධාවන්ත පින්නතිනි කුණලෝකාග්‍ර වූ සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලද නිතර සිහිපත් කටයුතු ධර්ම අනුශාසනාවක් මේ ගාථා පෙළින් කියවෙනවා. මේ ගාථා පෙළේ කෙටි තේරුම මෙහෙමයි. අත්තානං චේපියං ජඤ්ඤා නනං පාපේන සංයුජී. තමන්ගේ ජීවිතයට තමා ප්‍රියමනාප බව දැන ඒ ප්‍රියමනාප ආත්ම භාවයේ පවක් සමග නොයදිය යුතුයි. නහිතං සුලබං හෝති සුඛං දුක්ඛටකාරිනා හයින් වචනින් සිටින් වැරද්දක් කරන කෙනෙකුට සැප සම්පත් ලැබෙනවා කියන එක සුලබ නැත. අන්තකේනාදි පන්නස්ස ජහතෝ මානුසං භවං ජීවිතයාගේ අවසාන මොහොතට පැමිණ ආත්ම භාවය හැර යන තැනැත්තාට සිංහිතස්ස සතං හෝති කිංච ආදාය ගච්ඡති. ඒ තැනැත්තාට සුවකීය වන්නේ කුමක්ද? කවර නම් දෙයක් රැගෙන මිය පරලොව යනවද? කිංචස්ස අනුගං හෝති ඡායාව අනපායිනි. එවැනන් ලක්ෂේ ඔහු සමග කුමක්ද යන්නේ? යංච කරෝති කායේන වාචාය උදචේතසා කයින් වචනින් සිටින් යම් කිසි කර්මයක් සිදු කරනු ලැබේ නම් සංහිතස්ස සකං හෝති සංච ආදාය ගච්ඡති. ඒ කුසල හෝ අකුසල හෝ කර්මයේ රැගෙන මේ පරලොව යනවා. සංචස්ස අනුගං හෝති ඡායාව අනපායිනි. තමන් නැහැර පසුපසේන සෙවණන් ලක්ෂේ ඒ කර්මයේ තමා පසුපස භවයක් පාසා එනවා. තස්මා කරේය කල්යාණං නිචයං සම්පරාජිතං. එනිසා මෙලවත් පරලවත් හිතසුව සලසා දෙන කයින් වචනින් සිටින් කුසල ක්‍රියාවන්ම කටයුතුයි. පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති පානිනං. සෑම දිනකම මේ පරලෝකයේ තැනදී විහිිත පිණිස පවතින්නේ සිදු කර ගන්නා ලද කුසල ධර්මයි. මේකයි මේ ගාථා පෙළේ කෙටි තේරුම. සෑම දිනම සෑම දිනාගේ ජීවිතයට ප්‍රියයි මනාපයි. ඒ ප්‍රේමනාප ජීවිතේ ආරක්ෂා කරගත යුතු හැටි සතාගතයන් වහන්සේ මෙහෙම දේශනා කළේ.
දැන් මේ වේලාවේදී ඉතාමත්ම වැදගත් ප්‍රාප්තිදාන පින්කමක් මේ සිද්ධ වෙන්නේ. මේ පින්කමින් උභයාර්ථයක්ම සිද්ධ වෙනවා. දෙපාර්ශ්වයටම වැඩ සැලසෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඥාතීන්ද පින්දීමේ යම් කිසි පින්කමක් කරන වෙලාවේ කරුණු සතරක් සිද්ධ වෙනවා කියලා. සෝ ඥාති ධම්මෝච අයං නිදස්සිතෝ පේතාන පූජාච කතා උලාරා බලංච භික්ඛූන මනුප්ප දින්නම් තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං. මේ ගාථාවෙන් කියවෙනවා පින් පැමිණවීමක් කරන වෙලාවේ කරුණු සතරක් සිද්ධ වෙන හැටි. සෝ ඥාති ධම්මෝච අයං නිදස්සිතෝ. මේ පින් පැමිණවීම නම් ශ්‍රේෂ්ඨ ඥාතිය ධර්මයක්. ඥාතීන් විසින් කළ යුතු ශ්‍රේෂ්ඨ යුතුකමක්. ඒක පළමුවෙන්යි. හේතාන පූජාට කතා උලාරා මනුලවෙන් චුතව මේ පරලොවගේ ඥාතීන්ද කරන උසස්ම පරිත්‍යාගයක්, උසස්ම ගෞරවයක්. පූජා කියන්නේ ගෞරවයක්. ඒක දෙවෙනි කාරණය. බලංච භික්ඛූන මනුප්පදින්න සසුන්ගතෝ පැවිදි ධම්පුර සිල්වතුන් වහන්සේලාට සීලාදී ගුණ පූර්ණේ පිණිස ආයු වර්ණ සැප බල ඥාන පිරිනැමීමක්ද වෙනවා. ඒක තුන්වෙනි කාරණයයි. තුම් හේහි පුඤ්ඤං ප්‍රසුතං අනප්පකං. තම තමා විසින් අනල්ප පුණ්‍ය ලාභයක් අත්පත් කරගත්තා වෙනවා. මේකයි සතරවෙනි කාරණය. ශ්‍රේෂ්ඨ ඥාති ධර්මයක් සිද්ධ වීම, මේ පරලෝකේ ඥාතීන් උසස් ගෞරවයක් පිරිනැමීම, සිල්වතුන් වහන්සේලාට කාය බල ඥාන බල පිරිනැමීම, තමා විසින් උසස් පුණ්‍ය ලාභයක් අත්පත් කර ගැනීම. දිනක් සැදොත් මහරහතන් වහන්සේත්, මුගලන් මහරහතන් වහන්සේත්, අනුරුද්ධ මහරහතන් වහන්සේත් බකුදන්නම්මේ සංසුමාරිගර දේස කලාවන නිගදායේ වැඩින්නා දිනක හැන්දෑවේ ඉරදැස යන වෙලාවේ සක්මන් කෙළවරේ එලිමහනේ කෙනෙක් ඇවිල්ලා වැඳ වැටුණා. සරියොත් මහරහතන් වහන්සේ අසාසිත ඔබ කවුද? ස්වාමීනි මං ඔබ වහන්සේගේ මෑණියෝ. මේ ජීවිතේ නෙමේ ආත්ම පහකට පෙර මෑණියෝ. ස්වාමීනි ඒ කාලේ ඔබ වහන්සේ මගේ එකම පුත්‍රව නයි. ස්වාමීනි ඒ කාලේ ඔබ වහන්සේගේ පියාණන් වහන්සේ අපේ ගෙදර දන් වැටක් පැවැත්වුවා දුගී මගේ අසරණයන්ට. මම ඒ දන් වැට නැවැත්තුවා. දන් ගන් දෙන්නේ නැත්නම් බැන වැදුනා. මේ මා කළ අකුසලයෙන් මට අවසාන මොහොතේ සීවිලා මම මේ දුක් යටි තැනක උපන්න. මට කෑමක් දීමක් නැහැ, ඇඳුමක් පළඳුමක් නැහැ, ඉඳුමක් පිටුමක් නැහැ, පිටක් නිවහනක් අවහරණක් නැහැ. ස්වාමීනි ඔබ වහන්සේ මට අනුකම්පාවෙන් පින්කමක් කරලා මට මේ දුකෙන් අත මිදෙන්න පිහිටුණු නැනව කිව්වා. සරියුත් මහරහතන් වහන්සේ ඉදිරි දෙනම වහන්සේට දැනුම් දීලා බිම්බිසාර මහරජුරුවන් මේ කාරණේ කියා හිටියා. බිම්බිසාර මහරජුරු ඥාතීන්ද පින්දීමේ වටිනාකම මුලින්ම දැනගත්ත රජතුමයි. එතුමා 84,000ක් ඥාතීන් උදෙසා පින් පමුණුවලා සියල්ලෝම සුවපත් කරගත් කෙනෙක්. එනිසා එතුමා දන්නවා ඥාතීන්ද පින් දෙන හැටියා පින්දීමේ වටිනාකම. එනිසා ස්වාමීන් වහන්සේගේ වචනේ අනුව සංගරත්නයේ උදෙසා ආවාස කුටියක් ගොඩනැගුවා. කුටියට අවශ්‍ය සේනාසන භාණ්ඩ ශ්‍රමණ පරිස්කාර ඔක්කොම සම්පූර්ණ කරලා 500ක් දෙන වහන්සේට යැපෙනසේ දාන වස්තුද සම්පූර්ණ කරලා පිරිකර සහිතව සරියොත් මහ රහතන් වහන්සේට පැවරුවා. සරියොත් මහ රහතන් වහන්සේ බුදුපාමොක් 500ක් සංගරෝණ වැඩම කරවාගෙන මේ දානේ පිරිනැමුවා. එදාම හැන්දෑවේ සක්මන් කෙළවරේ දිව්‍යාංගනාවක් ඇවිත් රැඳ වැටුණා. අසාසිතේ ඔබ කවුද? ස්වාමීනි මම ඔබ වහන්සේගේ මෑණියෝ. ස්වාමීනි ඔබ වහන්සේ මා කරුණාවෙන් සිද්ධ කළ මහා පින්කම මම අදෘශ්‍යමාන ඉඳගෙන සාදරයෙන් අනුමෝදන් වුණා. ස්වාමීනි මගේ ඇට සැකිල්ලක් වගේ තිබුණු සිරුරේ දිව්‍යමේ සමාන ශරීරයක් බවට පත් වුණා. මට දිව්‍යමේ වස්ත්‍රාභරණ, කල්පරෝක්ෂ යාන වාහන, දිව්‍යමේ ආහාර පාන, විමාන ඔක්කොම ලැබුණා ස්වාමීනි. ඔබ වහන්සේගේ මහත් කරුණාව ගැන මා මේ ගෞරව කළා, කළගුණ සැලකීම් වශයෙන් කියලා යන්න වැඳලා යන්නතාවා කියලා වැඳලා අතුරුදහන් වුණා.
මෙයින් පැහැදිලි වෙනවා රහතන් වහන්සේලා පවා මේ පින් සමනවීමේ චාරිත්‍රය බොහෝම සතුටින් ගෞරවයෙන් නැනවින් ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. ඒ කාලයේදීම පලන්තිය රටේ සානුපබ්බත වාසී පොට්ටපාදි කියන රහතන් වහන්සේද මේ වගේ පින්කම් කෙලියක් කළා මව්පියන් දෙන්න ඇතුළු 500ක් නෑයෝ සුවපත් කරලා තියෙනවා. මේ අනුව රහතන් වහන්සේලා පවා මේ චාරිත්‍රය සිද්ධ කළ තියෙන එකලගුණ සැලකීමේ සිරසෙයි. අනික් කාරණේ දිනක් ඥානසූනී කියන බ්‍රාහ්මණ කෙනෙක් සරුවක්යන් වහන්සේගෙන් අසා සිටියා, ස්වාමීනි අපි මේ ඥාතීන් උදෙසා පින් දෙන පින්කම් සිද්ධ කරනවා, ඒ දින ඥාතීන්ට ලැබෙනවාමද? භාග්‍යතුන් වහන්සේ වදාළා, බ්‍රාහ්මණ කුමනි සුදුසු තැන සිටියා නම් ලැබෙනවා. නැවතත් ඇසුවා, කොතනද ස්වාමිනි සුදුසු තැන? බ්‍රාහ්මණ කුමනි, මේ මනුෂ්‍ය ලෝක උපන්න කෙනෙකුට පින් ලැබෙන්නේ නැහැ. ඉහළ දිව්‍ය ලෝකෙට ගිය කෙනෙකුට පින් ලැබෙන්නේ නැහැ හිතෝ දන් නැති නිසා. ත්‍රිසම් භවයේ රාගයෙන් නරකාදී උපන් අයට පින් ලැබෙන්නේ, ලෝකාන්තරික නරකයේ උපන් අයට පිටිසක් වල ගියාට පින් ලැබෙන්නේ නැහැ. තේත කොට්ටාස අතුරුනිත් නිජ්ජාමතන්නික කුක්කිපාසක කාලකන්දික කියන කොට්ටාසවල ප්‍රේතයන්ට පින් ලැබෙන්නේ නැහැ. පින් ලැබෙන්නේ පරදත්තූප ජීවී කියන කොටසේ උපන් අයට පමණයි. ඥාතත් ඇසුවා, ස්වාමීනි අපි හිතන ඥාතිවරු පරදත්තෝපජීවී තේත කොට්ටාසේ නොහුතියෝ කියන නිෂ්ඵල වෙනවා නේද? නැත්නම් බ්‍රාහ්මණය නිෂ්ඵල වන්නේ නැහැ. පෙර ජාති ජාතීන් ඉදින් නෑ යොතන ඉන්නවා. ඒ ඇත්තු අනුමෝදන් වෙනවා. එසේ අනුමෝදන් වුණත් නූනත් පින්කම කරන තමන්ට උසස් පුණ්‍ය ලාභයක් අත්පත් වෙනවා. මේ පින් දෙනවා කියන්නේ තමන්ගේ හිතේ පහළ කරගන්න පින දෙනවා නෙමෙයි. තමන්ගේ හිතේ පහළ වෙන කුසලසේ තමන්ගේ සුගතියට නිවනට උපනිශ්‍රේ වෙනවා. පින් දීමෙන් සිදුවෙන්නේ පින්කම් අරමුණක් වෙන්නා දීමයි. මේ විදිහේ දානමේ පින්කමක් තවත් තවත් පින්කම් සිද්ධ කරනකොට අසවලා උදෙසා කියලා ඒ පින් බලාපොරොත්තු වන ඥාතීවරු හිතේ වදා සාදු කියා සිත පහදවාගෙන අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදන් වීමෙන් ඒ අයගේ සිතේ කුසල් සිත් වේලි වේලි පහළ වෙනවා. ඒ කුසල් සිත නිසා තමයි ඒ ඇත්තෝ ඒ මොහොතේම සැපවත් බවට පත් වෙන්නේ. මනුෂ්‍ය ලෝකයේ අය පින් අනුමෝදන් වෙන ගමන්ම සැපවත් බවට පත් වීමක් තේන්නම පේන්නේ. නමුත් මේ පරදත්තෝක ජීවී ප්‍රේත කොටා සුපං අය පින් ලබාගත්ත ගැනීම ඒ ඇත්තන්ට සම්පත් පහළ වෙනවා. කියන ආත්මයෙන් චුත වෙලා පහළ වෙනවා නෙමෙයි, කියන ආත්මභාවයෙන් සැපවත් බවට පත් වෙනවා, දෙවියන් හා සමාන සැපවත් බවට පත් වෙනවා. මේකයි මේ කිණ්ඩීමේ යථා තත්ත්වය. මේ අනුව සලකා බැලීමෙන් මේක දෙපාර්ශ්වයට වැඩසැලසෙන්නා වූ පින්කමක් බව තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සමාජ අපි හිතන ඥාතිවරු ඒ ස්ථානේ නොහිටින්න පුළුවන්. නමුත් පූර්ව ජාති ජාතීන් ඉදී කල්ප ගණන් ඈත ඥාතීන් පවා උතන ඉන්න පුළුවන්. ඒ අය හරි පින් අනුමෝදන් වෙනවා. දිනසාර මහ රජු පින් දීම සිද්ධ කෙනේ අද ඊයේ ඥාතීන් දෙනෙමි මහා කල්ප 92ක් ඉස්සර ඥාති පිරිසකටයි. එක්කෙනෙක් දෙන්නේ දෙමි 84,000ක් දෙනාටයි. මේ විදිහට කාල නියමයක් නැහැ. ඒ වගේම වාර නියමයක් නැහැ. බොහෝම ඥාතීන් ඇතුළ ඉන්න පුළුවන්. ඒ අය පින් අනුමෝදන් වෙනවමයි. අනිත් කාරණේ පින් දීමෙන් තවත් සිදු වෙන නිසා වැදගත් දෙය තමයි කළගුණ සැලකීම. ජීවත් ඉන්න කාලයේදී අපේ ඥාතීන්ගෙන් අපට ලැබුණු උපකාර අනන්තයි. මේ උපකාර සිහිපත් කරලා කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් මේ කුසලයේ සිද්ධ කරනකොට සතර ගමනේදී කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තිය ලබන්න ඒක විශේෂ හේතුවක් වෙනවා. නමුත් ඒ ඉන්නවෙන්නේ නැහැ. ඒ පින්කම් වලින් බලාපොරොත්තු වන්නේ බෞද්ධයන් වශයෙන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීම දෙමින් ඒ නිවන දක්වා මේ කුසල ධර්මයේ අපට පිහිටාගාර වෙනවා. එනිසා අපි දැන් අද මේ දවසේ විශේෂ පින්කමක් හේ සිද්ධ වුණේ මාස 3කට පෙර අභාව ප්‍රාප්තෝ පින්වා සුසිලාදි සිල්වා මහත්මනීතේ ඒ තෙමස් කිරීම නිමිත්තෙන් අද සංජානාවේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. 2016 සංඝගත දක්ෂිණාවක් පිරිනැමෙනවා. ඉත පෙර ගමන් වශයෙන් මේ විදිහේ තවත් පින්කමක් සිද්ධ කරගන්න යෙදුනි.
නිසා පින්වත් මේ මෞතුමිය බොහෝ පින් ඇති කෙනෙක් වෙන්නට ඕන. මේ විදිහට පෙරපසු වශයෙන් අවස්ථා දෙකක දානමේ පින්කම්ද සිද්ධ කරගන්න ලැබෙනින් ්‍යාකාරයකින් උසස් පුණ්‍ය ලාභයක් එතුමියට අනුමෝදන් කරනු ලැබෙන නිසා. එනිසා අපි සැනසෙන්නට ඕන අපේ ජීවිතේ පුරා ග්‍රහස් කරගන්න යම්තා කුසල ධර්ම ඇතොත් ඒවායේ ධර්ම ශක්තිය අද මේ සිද්ධ කරන මහා පින්කම්වල අනුසැලොත් ඒ පින්වා සුසිලාදි සිල්වා මහත්මනීටත්පත් වේවා. එතුමියගේ පුනර්භවයේ කාන්තේම සුගතියක් වේවා. භවයක් පාසාම සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් ලබමින් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිති මිතුරන් සේවක සේවිකාවන් ලබමින් එතුමියට නිවන් මඟ පාරමී සුවසේ මුදුන්පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් සිහිපත් කරන්නට ඕන. මේ අනුව දැන් දිග දේශනාවක් අපි මේ වෙලාවේ ගන්නේ නෑ. විශේෂයෙන් අද සංඝාවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් පෙර ගමන් වශයෙන් විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු වෙනවා. මේ සඳහා දී පින්වත් සුසිලාදි සිල්වා මාතාව බලාපොරොත්තු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා අපි නැවතත් මතක් කරනවා. එවාගේම හෙට දවසේදී සිදු කරන සංඝික දානෝපස්ථාන කුසලයේද සියාකින් කරන්න හා සමානව සාදරයෙන් අනුමෝදන් වෙත්වා. දැන් මේ මොහොතේදී සංඝ රත්නයේ ගෞරවයෙන් වැඩම කරවාගෙන දෙපා දුව අසුන් පනවා වඩා හිඳුවා පළමින් බුද්ධ පූජාව පූජා කොට සංඝ රත්නයේට දන්තන් පිළිගන්වා වත් පිළිවෙත් වුණා. ගැඳුම් පිදුම් මුඳුම් පමුණුවාගෙන සීලයක පිහිටා කෙටි වේලාවක බණපදයකට සවන් දීමෙන් දාන සීල භාවනා වශයෙන් උසස් කුසල සම්භාරයක් අත්පත් වුණා. ඒමේ කුසල සම්භාර ධර්මයේ තෙමසකට පෙර භාව ප්‍රාප්තෝ පින්වා සුසිලාදි සිල්වා මහත්මනී දත්පත් වේවා. එතුමියගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. සසන වසනාතුරු නරකාගේ සතරාපාදුකින් අත මිදේවා. එවාගේම අෂ්ට දුෂ්ටක්ෂණයෙන් පංචවිද අන්තරාමින් ත්‍රිවිද සත්ව විනාශයෙන් සම්පූර්ණයෙන් අත මිදේවා. භවයක් පාසා සුගතියට පැමිණේවා. උපනුපම් භවයක් පාසා ත්‍රිහේතුක ප්‍රතිසන්දේ ජාති ස්මරණඥානෙ ලැබමින් සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකානේ සහ ධර්මාන්තර ප්‍රතිපදාව ඇතුව නිවන් මඟ යා ගැනීමට වාසනා වේවා. බක්කු සසරදෙත් මේ පින්වත් මයිකල් ද සිල්වා මැතිතුමානම් මේ සරත් මහත්මානම් ආදි කොට ඇති ඥාතින් එකට පාලිමී පුරාගෙන එකම මණ්ඩපයකදී අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා. එවගේම මව්කස පියපස යම්තා අභාව ප්‍රාප්ත ඥාතින් එතොත්තේ සෑම දෙනාටද මේ පුණ්‍ය ලාභයක් වේවා. එකින් දෙලින්ගේ සැමතට සුගති සපත් කෙළවර අග්‍ර අමාමහ නිවන් සුවක් වේවා. ආරක්ෂක දෙවි දේවතා මනුල්ල මෙතින් අනුමෝදන් වෙත්වා. දිවියමේ ආයු වර්ණ සත බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. බුදු සසුනටත් බෞද්ධ ජනතාවටත් සහ සංඝ රෝහණටත් මේ නිවසටත් මේ භූමියටත් ලංකාව ඇතුළු සීලම රටවල වැසෙන සීලම බෞද්ධ ජනතාවටත් ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා. පැතූ බෝධිවලින් සාන්ත නිවන් සුව ලබත්වා. හිතා හිතනදා සෑම සත්නටත් මෙම කොළඹ අගනුවර සීතාවත ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දස දිශාවාසයේ සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීල සද්දෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සෝපත් වෙත්වා කෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා. ආනි සත්‍ය බෝධීන් සාන්ත නිවන් සුව ලබත්වා යා මෛත්‍රීන් පින් පමුණුවමු. තුන් සිත පහදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් කළ ගුණ සැලකීම් සීලයෙන් ප්‍රාප්තාපදාන වශයෙන් සිදු කරගන්නා ලද මේ දාන සීල භාවනාමේ කුසල ආනිසංස බලයෙන් බුද්ධානේ රත්නත්‍රය අනුභාවයෙන් දිවි මණ්ඩලයේ රැකවරණින් හා කල්‍යාණ මිත්‍රයන්ගේ දාසීර්වාද බලයෙන්